Bomisuti, other Visheshem, Mangitani Tama, Kaloni, Kaloji, Yojanava, Ginalatin, may appear Androkumara, the Sanaka Mantituma. But Visheshem may other Lanka, may Mulanka, Muna than a Prasna dihabellum, Lanka, Visheshwas, Muna than a Prasna, Arctic, Prasna dihabellum. May Arctic a Prasna, Walter Muller, may Arctic a Prasna, the Pradana Hetu, Pahogi Aru, the Haya Pahara, Visetra, Situated Deval Wagame. Egdas Namasi Hatalis Satana, may Rata Palnaker Punayak, Silodanama. May Das Samsi Hatlis Sarina Mirate Deshapal Nikra Punaik Silo Dinamik Vakian Nune. Pradana Vasem Api Manoganes and Mantama Kataka the Kiwa Indian origin, Tamils of Indian origin may rata Kurpu Save Pilibando. A Demala India Vinangaila a Kala Vakuano Tuladi Varaya Hadapu Hatiho Natang Te Karman Tetulin, Natang Kopi Karman Tetulin, Articata, Udaukarpu, Krame Pilibando Itma Padikra Habei, Egdas Samasi Hatalis Sat Sri Lanka. Midhas Labuna Passe, Lanka, Deshi, Piakil Handuna, DS and Akamatamana the Kare, Pradana Vasem, Lanka to the Hitaway, Indian origin, Tamils of Indian origin, take along the citizenship Paimakara, Adavena Turut, Lanka, the Arctic, Pradana Vasem, Lanka, the Arctic, contribute Kandi, apparel industry, Venapulanga by Te, Adavena Turat, Ape, export income, Vadipura Mene, Ape Tekar Mantihara, Habegda Samasi Hatri Satedi. අවුරුදු 100ක් ඒවෙනකොට අවුරුදු 100ක් 150ක් මේ රටේ ආර්ථිකයට උදව් කරපු ඒ වතු කර දෙමළ ජනතාවට තවතුරටත් අපි කොහොමද උදව් කරලා මේ රටේ ආර්ථිකය හදන්න කියන එක බලන්න නැතුව මේ රටෙන් ඒ දෙමළ කට්ටිය ඒ දෙමළ පිරිස යවන්න උත්සාහයක් ගැනීමත් මේ රටේ අද වෙනතුරු මේ ආර්ථිකය කඩා වැටීමට හේතුවක් ඊට පස්සේ අපි බැලුවොත් එමේ ඉඩම් අම්පාර කියලා දිස්ත්‍රික්කයක් තිබෙත් නැහැ මඩකලපිය කෑල්ලක් කරන් තමයි අම්පාර දිස්ත්‍රික්කය හැදුවේ හැබැයි අම්පාර දිස්ත්‍රික්කේ මඩකලපෝ දිස්ත්‍රික්කේ එවකට මඩකලපෝ දිස්ත්‍රික්කේ ඉඩම් නැති ඕනතරම් මිනිස්සු හිටියා. හැබැයි අපි කොයි කිසිම ජනකොටසකට ඉඩම් ලබා දීමට අපි විරුද්ධ නැහැ. හැබැයි ඒ වෙනකොට මඩකලපෝ දිස්ත්‍රික්කේ ඉන්න තරුණ තරුණියන් ඉඩම් ලබා දෙන්නේ නැතුව මොනවද කරේ? වෙනත් දිස්ත්‍රික්ක වලින් ගෙනල්ලා ලබා දුන්න ඉඩම්. ඉතින් ඒතර ගල්වේ වෙන්න පුළුවන්, වැලියේ වෙන්න පුළුවන් මේ ව්‍යාපාර හරහා වෙනත් දිස්ත්‍රික්ක වල ඉඳන් ගෙනත් දුන්න. දැන් අද අපි අද බලමු. අද මාතර දිස්ත්‍රික්කේ මම මඩකලපෝ දිස්ත්‍රික්කේ ඉඳන් 500ක් ගෙනල්ලා ඉඩම් දෙන්න කිව්වොත් මාතර දිස්ත්‍රික්කේ තරුණයෝ Matra ඉඩම් නැතුව ඉන්න තරුණයෝ කැමති වෙයිද Taman ඉඩම් කැල්ලක් නැතිකොට මඩකලපේ ඉඳන් දේශපාලනමේ වාසි වෙනුවෙන් ගෙනල්ලා 500ක් මාතර දිස්ත්‍රික්කේ අද දෙන්නේ කොහොමද එකඟ වෙයිද හැබැයි අදටත් මේ අපි ආර්ථික ප්‍රශ්න ගැන කතා කරනවා මේ ආර්ථික ප්‍රශ්න අදටත් මම කියන්නේ හැම മന്ത്രി කෙනෙක්ටම මම කියන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම දැන් හරි සිංහල ජනතාවට ඇත්ත කියන්න මේ දේශපාලනය කරලා දැන්වත් සිංහල ජනතාවට ඇත්ත කියන්න මේ රට විනාශ කරේ දේශපාලඥයෝ තමයි මොකද මේ රට තුළ මේ දෙමළ ජනතාවගේ තියෙන මේ දෙමළ ජනතාව මුණ දෙන දේශපාලන ගැටලුවට විසඳුමක් ලබා දෙන්නේ නැතුව මේ රට අදටත් මම මේ කතා කරපු අපේ මට පෙර කතා කරපු කතිකේ වෙන්න පුළුවන් බදු සහන ලබා දීම ගැන කතා කරා දැන් මට පෙර කතා කරපු മന്ത്രിතුමා කෝ ටුවරිසම් මේ සීසන් එක බාධා කරන්න එපා දෙසැම්බර් මාසෙද ටුවරිසම් ලංකාවේ මේක නිකන් මේ වික්ටෝරියා වේල්ල කඩාගෙන යනකොට මකබාස් කෙනෙක් ගිහලා ස්ටෝන් ගම් බෝතලේකුයි මේ පටේකුයි අරන් ගිහලා කරන වගේ වැඩක් තමයි ටුවරිසම් හරහා මේ ටුවරිසම් වලින් විතරක් මේ රටේ ආර්ථික හදනවා කියන එක මේ රටේ දීර්ඝ කාලීන විසඳිච්ච නැති ප්‍රශ්න විසඳුවේ නැත්තම් මේ රටේ දීර්ඝ කාලයක් 1948 ඉඳන් මේ තිබ්බ ප්‍රශ්න විසඳුවේ නැත්තම් මේ රටේ ආර්ථිකය කවදාවත් හදන්න බෑ ඊට පස්සේ අපි බැලුවොත් එහෙම 1000 බණ්ඩාරනායක මහත්තයා බැලුවොත් එහෙම සිංහල පමණක් ඒ වෙනකොට 1956 වෙනකොට යුරෝපියන්ස්ලා පෝචුගීස් වෙන්න පුළුවන් ඩච් වෙන්න පුළුවන් බ්‍රිටිෂ් වෙන්න පුළුවන් අවුරුදු 300ක් 400ක් 1505 ඉඳන් අවුරුදු 400කට වැඩි කාලයක් මේ රට තුළ ඉඳලා 1956 සිංහල පමණක් කියලා ඒ භාෂා පනත ගෙනාපු ගමන් මේ රටේ හිටපු යුරෝපියන් සද්දාල ගියා මේ රටේ හිටපු යුරෝපියන් සද්දාල ගියා දෙමළ මිනිස්සු යනකන් යුරෝපියන් සද්දාල ගියා ඊට සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක සිවිල් ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ට්‍රක්චර් එක අද වෙනකොට දුර්වලයි අද වෙනකොට හරි නෑ අද වෙනකොට මේක හොඳ නෑ කියලා කියනවා හැබැයි එක රැයක් තුල සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ හිටපු සියලු දෙමළ අයට රසවකයි වුණායි වෙනකොට ඊට පස්සේ බැලුවොත් එහෙම ස්ටෑන්ඩර්ඩයිසේෂන් ඇක්ට් University එකට යන්න අපි කවදාවත් මොන්රාගල දිස්ත්‍රික්ක ඉන්න දරුවෙක් හෝ එහෙම නැත්නම් මාතර හෝ කෑගල් හෝ වෙන දිස්ත්‍රික්ක එක දරුවෙක් යුනිවර්සිටි යන්න හොඳ නැහැ කියලා කියන්නේ හැබැයි යාපනයේ දිස්ත්‍රික්ක එකම පේපර් එක ලියන්නේ පේපරේට ඇවිල්ලා ලකුණු 100ක් ගන්නවා යාපනයේ ඉන්න තරුණෙක් ලකුණු 95ක් 100ට 100ක් හැබැයි ඒ තරුණයාට විශ්වවිද්‍යාලයට යන්න බෑ ඒ පේපර් එකම ලියලා මොන්රාගල දිස්ත්‍රික්කේ 50ක් ගන්න ළමයට පුළුවන් යුනිවර්සිටි යන්න ඉතින් ඒ අවස්ථාව වෙනකොට තව තවත් යුනිවර්සිටි එකට යන ළමයිගේ වෙන දිස්ත්‍රික්කයක යුනිවර්සිටි යන ළමයිට ඒ මොන හරි යම්කිසි අසාධාරණයක් සිදු වෙලා තිබ්බ කියලා හිතුවනම් ඒ කියන්නේ බ්‍රිටිෂ් ඒ කියන්නේ දෙමළ මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි බ්‍රිටිෂ් හරි වෙන්න පුළුවන් පෝචුගීස් වෙනවා ඒ හොඳ පාසල් උතුරු නැගෙනහිර වගේ තැන්වල හදපු නිසා ඒ පැත්තේ ළමයි දිගටම අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දක්වුවා හැබැයි
Ekanisa, Mundragara district, Darwek, Natam Hambantoro, Kagale, Darwek University, Yanunisa, Yapane, Sing, Anupa, Gatu, Lamates, Avasta, Ahimikirim, Avasta, Ahimikirim, the Mevage, historically, Itihase, Mevage, Kerabu, Verdinisatamai, Egdasamzi, Hatagangaling Passe, Melanka, or the Tia Catholic, Yudagamuna, the Siduni. Have Adavatki and the singer at the Adaunat Matapera Katagar, Katike Mura the Kue, Badusahan Labadin, leasing company within a prasna, pension get over it in a low at the Mampigano. Have a meva, mevel at the Visundum Labadinavana, dear the Kalina Visitanat in a prasna, Visundu Titrame Kranapulum. Ada Andupaxio, Vipaxi, Nora Kiana Hari Lazy, may Badusahana deno at the Have a Lanka, the Lanka, Vinasaka Pekari, Vinasaka Pukati Matama, other mevel to Visum Labadin Hadani. Have a දීර්ඝ කාලිනව විසඳිලා නැති තිබ මේ රටේ තියෙන දෙමළ ජනතාවගේ මේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ගැටලු විසඳුවේ නැත්නම් මේ රටේ ආර්ථිකය කවදාවත් හදන්න බෑ. අද වෙනතුරු දෙන්න තියෙන ප්‍රශ්න වලට දෙන්න තියෙන විසඳුම් වලට කවුරු හරි එක්කෙනෙක් අද වෙනකල් කියනවා තියෙනවා දෙමළ දේශපාලන සිරකරුවෝ නිදහස් කරන්න කියලා. ඇයි මානව හිමිකම් කොමිසාරල් ලංකාවේ රජයේ එවකට හිටපු රජය ජාත්‍යන්තරයට දුන්න පොරොන්දු Government to Kian, Egdas the Das Namedi Apigila Mamatama Metana Mage Putaman Bardi Lavi. Mamatama Mage Darua Mage Samyagila Bardi Lavi. Eamada Sadar Naitya Tina Denegan Natamagi Putar Makodunegila. Adonar Dhatuna Gila. Eka Mantri can pull on a Nagit Lakian, make up with the Nunakila, Kianene, Pahugia Kali Mamadeka, Vipaxi of Komakanda and Mikatula, Mamati Rasim Hitya, Apime Bativarna Kaldan on the Nakinika Piokomekano. Habe. පළාත් සභා මැතිවරණේ කල් දාපු එක ගැන කවුරු හරි කියනවද නැහැ. ඇයි ඇයි මේ නීති දෙක? කියනවා නම් local no election should be postponed කියලා කියනවා. Then why about what about the provincial council election? Why can't you demand the same for the provincial election? So why do you have double standards in this country? So මේ රට තුල බලය බෙදා ගැනීම ක්‍රමවේදයක් හදලා එක රටක් තුල මේ රට කවදාවත් දෙකට ගන්න කියලා අපි කියන්නේ. එක රටක් තුල මේ බලය බෙදා ගැනීම ක්‍රමවේදයක් හැදුවේ නැත්තම් මේ රටේට ඉදිරි අනාගතයක් නැහැ කියන එක මේ අවස්ථාවේ කියන්නේ. ඒ වගේම එක පැත්තකින් මේ දීර්ඝ කාලේ විසඳෙන්නේ ප්‍රශ්න ගැන කතා කරනවා. අද වෙනතුරු මේ රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා මම අවසන් කරනවා මේ සභාපතිතුමෝ මේක කියලා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා අද වෙනකොට හෙක්ටයාරයකට රුපියල් 20000ක් දෙනවලු කාබනික පොහොර භාවිතා කරන්න. හෙක්ටයාරයකට රුපියල් 20000ක්. ඒ දෙන්නේ ඒ ගොවියා ඒ පොහොර ගත්තොත් විතරයි. අද වෙනතුරු ඒ සමාගම් 17යි රෙජිස්ටර් මුළු ලංකාවෙම සමාගම් 17යි රෙජිස්ටර් කරලා තියෙන්නේ මේ හෙක්ටයාරයකට මේ කාබනික පොහොර ලබා දෙන්න. රුපියල් 20000ක් එක හෙක්ටයාරයක ගොවියෙක්ට. එතකොට මඩකලපුව දිස්ත්‍රික්කේ විතරක් තියෙනවා හෙක්ටයාර 73000ක්. මේ හෙක්ටයාර 73000ට මේ කාබනික පොහොර ලබා දෙනවා නම් රුපියල් 20000 ගානේ මම හිතන්නේ මිලියන 1460ක් ඕනේ මඩකලපුව දිස්ත්‍රික්කේ විතරක්ද මේ ලංකාවේ බදු කියන ජනතාවගේ සල්ලි. හැබැයි අද වෙනතුරු මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගම් කාබනික පොහොර ගත්ත ඇස්සේ ගල් බැලි පසොයි පිච්චිච තෙලුයි මික්ස් කරලා නැත්නම් ගොම ඒ කියන්නේ තෙත ගොම හැබැයි මේ සමාගම් 14 විතරයි මේක දෙන්නේ අද බලන්න මඩකලපෝදි ඒ කැමැති නම් විතරයි ගන්න ඕනේ මේ ගොවියා මම කියන්නේ ගොවියට දෙන්නේ 20000 ගොවියට දෙන්න ප්‍රාදේශීය සභාවකින් ගිහිල්ලා ගොවියට කාබනික පොහොර ගන්න පුළුවන් හැබැයි ඒ ගොවියා ඒ රජයෙන් ඒ සමාගමට විතරයි ගෙවන්නේ. ඒ ගොවියා කොපොර ගත්තොත් විතරයි. අපි දන්නවා ලංකාවේ වැඩ වෙන විදිහ. අනිවාර්යයෙන්ම මේ 73000ම ගත්ත කියලා තමයි දාන්නේ. මේ 73000 හෙක්ටයාර 73000ම ගත්ත කියලා තමයි දාන්නේ. ගත්තද නැද්ද කියලා දාන්නේ. අපේ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ රැස්වීමේදී දිස්ත්‍රික්කේ දැන් දිස්ත්‍රික්ක සංවර්ධන කරන රුපියල් 75ක් නෑ සල්ලි. හැබැයි දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ සභාපතිවරු. ඒගොල්ලන්ට වාහන, ඩීසල් මේ සභාපතිවරයාට මම මඩකලපුව දිස්ත්‍රික්කේ කිව්වා අඩුම ගානේ අපි සාම්පල් බලමු. නෑ කරන්නේ ඇයි මම බය නැතුව කියනවා ඒ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ සභාපතිතුමාටත් සම්බන්ධය තියෙන ඔය සමාගමට මොකද සමාගම් 17යි ලංකාවටම අනිවාර්යෙන් අපේ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ සභාපතිතුමාට ඇති ඔකේ කොමිෂන් එකක්
ඉතින් ඒක නිසා මේ වගේ මං කියන්නේ එක පැත්තකින් අපේ දීර්ඝ කාලයේ අවසානයකට ප්‍රශ්න විසඳ ගන්න ඕනේ ඒ වගේ දා මේක කියලා මං අවසාද QR කෝඩ් එක බලන්න QR කෝඩ් එක හරහා අද හිතනවාද අපේ ඛනිජ තෙල් පිළිබඳ ඇමතිතුමා හෝ අනිත් ඇමතිවරු හිතනවා නම් මේ QR කෝඩ් එකේ දෙන ලීටර් 20න් තමයිද හැමෝම ජීවත් වෙන කෙනෙක් නම් මේක විහිළුවක් තමන්ගේ රැකියාව වෙනුවෙන් හැමදාම වාහනයක් භාවිතා කරන ඕන මිනිස්සෙට කොහොමද සත්‍යක ලීටර් 20කින් වැඩ ගන්නෙ මොකක්ද දන්නවද අද වෙන්නේ මං කියන්න මොකක්ද වෙන්නේ කියලා ඒ QR කෝඩ් එකෙන් ලීටර් 5ක් ගහනවා පෙට්‍රල් සෙඩ් එකේ ඉන්න කොල්ල රුපියල් 1000ක් දෙනවා එයාට කියලා ෆුල් ටැංක් එකක් ගහවයි කළු කඩයක් හදලා තියෙන්නේ හැබැයි හැම පෙට්‍රල් සෙඩ් එකේ මමත් මේ පෙරේ දෙනකම් ගහුවා ඒක මහත්මයෙක් කිව්ව නෑ කමන්නේ ඔබතුමා ගහගෙන යන්න කියලා හැබැයි ඒ QR කෝඩ් එක හරහා කියනවනේ හිතනවනම් මේ රටේ එහෙම තමයි මේ තෙල් දීලා තමයි සාමාන්‍ය මිනිස්සු ඔක්කොම අද ජීවත් වෙන්නේ කියලා කවුරු හිතනවනම් කොහොමද අද ලංකාව තුළ සාමාන්‍ය ජනතාව ජීවත් වෙන්නේ ඒක නිසා මම කිව්වා වගේ මේ ටුවරිසම් හදනෝනේ ඔක්කොම හදනෝනේ තමයි හැබැයි ලංකාව විශාල වශයෙන්ම ලොකු ආයෝජනයක් ලංකාවේ බිලියන 52ක් ණය ගෙවන්න තියෙනවනම් මේ බිලියන 52 ණය ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඕනේ මේ අද වෙනතුරු මේ ලංකාවේ කැඩලා තියෙන උද්දමනේ වැඩිලා ඉන්ෆ්ලේෂන් වැඩිලා තියෙන ඩොලර් එක 360ට 70ට තියෙනවා 360ට 70ට තියෙනවනම් අනිවාර්යයෙන්ම දිගින් දිගටම ප්ලීස් ෆයින්ඩ් අප් තා මේ දිගින් දිගටම මේ බඩු මිල අඩු කරන්න බෑ ඒක නිසා විශාල වශයෙන් ආයෝජනයක් ගේන්න ඕනේ ඒ ආයෝජන ගේන්න ක්‍රමවේදයක් හදන්න පුළුවන් ඊයේ වෙනකොට කැනඩාවේ ඉඳන් 15 දිනක් දෙමළ ආයෝජක ඇවිල්ලා තියෙනවා හැබැයි ඒගොල්ලෝ මොනවද කියන්නේ අපි හෙට ආයෝජනය කරලා යයි හදිස්සියරි මේ ආණ්ඩුව වෙනස් වෙයි අපි ඔක්කොම ත්‍රස්තවාදීන් මේක ඔක්කොම බෑන් කරන්න කියලා කරොත් මොකද ඒ ආයෝජනයට වෙන්නේ ඒක නිසා මේ දීර්ඝ කාලීන විසඳිලා නැති මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න සියලු ආණ්ඩු පක්ෂ විපක්ෂ ජනතාව මන්ත්‍රීවරු එකතු වෙන්න ඇත්ත අදවත් සිංහල ජනතාවට කියන්නේ මේ රට විනාශ කරේ අපි තමයි කියන මේ සත්‍ය අද වෙනද සිංහල ජනතාවට කියන කීයද සර බොහොම ස්තුතියි Honorable Jeevan Thondaman you have 12 minutes